संबंध उदय प्रवाह प्रकाशन वक्र प्रमेय थियरी कर्म सह ऐ अभ्यास आकर्षण मेहि पलवन कोटसे रुचि क्रमेट ऐ थियरी विषय कर्म सह अभ्यास आकर्षण अभ्यास तुनक साकच्छा क्रीमी आंतुरुव उबटे गिदर वेट सुन्दा अभ्यास देखा क्लबा दुन्ना एक प्रश्न सामग्र तर मैं गिदर वेट सुन्दा लबा दी अभ्यास उबक कर लेता एक रस्ते ना यही पीले तुरु समाप्ति वेबसाइट के करावट लबा गंग पुआ तो अधकता करन बला पुरते ना पुते वाक्र क्रमेयर ते मुदाल प्रवाह प्रकाशने पीले ले किरीम की ना मातुकाव तर मैं वाक्र क्रमेयर ते आई वन पुते मुलीम आकृति मुकाद मेतन अंतर्गत
අත්දල් නොවන දන් දෙනු. ලාභය තුල අන්තර්ගත මුදල් නොවන ගනුදෙනු. ඒ ලාභය තුල අන්තර්ගත මුදල් නොවන ගනුදෙනු මොනවාද? උදා. අපිට ගන්න පුළුවන් තේ උදාහරණයක් විදියට දීපල පිරියත උපකරණශය. දීපල පිරියත උපකරණශය. තුමි දීපල පිරියත උපකරණශය උදේ අපි ලාභය හොයද්දි මොකද කරන්නේ? අඩු කරන. තුමි අඩු කරන දීපල පිරියත උපකරණශය උදේ අපේ මුදලින් කරන ගෙවීමක් නෙමෙයි. හැබැයි අපි දැන් තමයි ලාභයෙන් අඩු කරලා දී. අන්න දැන් ලාභයෙන් මුදල් ප්‍රවාහයට යනකොට මේ අඩු කරපු දීපල පිරියත උපකරණශය ආයෙත් අපි මොකද කරන්නේ? ලාභයට එකතු කරනවා. හරිද? ඊළඟට තව උදාහරණයක් තමයි වක්කම් විකිණීමේ ලාභ හෝ අලාභ. तो अभी वक्त का मार विकनी में लाभ हो अलावे इतना हम दे लाभ है कि ना ये वक्त का मार विकनी में लाभ है अभी दाल की ना बदु केरे शुद्ध लाभ है कौन देखे आने वक्त का विकनी में लाभ है उसे अभी सटाहन नांग के कर दान सटाहन नांग के कर दिया ने मुकाबले विनाता दाया तो रो विनाता दाया हम तुले मे वक्त का එතකොට වක්කම් විකිණීමේ ලාභය ඇතුලේ මේ අන්තර්ගත කරලා තියෙනවා පුතේ. හරිද? එහෙනම් මේ ලාභය මුදලින් නොවන නිසා අපි ගැලපුම් වලින් මොකද කරන්නේ? අඩු කරලා දෙන්නේ. එතන අලාභය කියලා. අලාභය පුතේ අපි දානවා පුතන්ටද? ආදායම් ප්‍රකාශනයේ වෙනත් වියදම් වලට. එතකොට වෙනත් වියදම් වලට දැම්මම අපි බදු පෙර ලාභය ගන්නකොට ඒක අඩු කරලා තමයි එන්නේ. නම් අලාභය අඩු කරමු නිසා ගැලපුම් වල මොකද කරන්නේ? එකතු කරනවා. හරිද? හරියෝ මෙයා මුදල් නොවන ගන්නද? දෙවෙනි එක තමයි ක්‍රියාකාරකම වැරදි ආකාරයට සටහන් වී ඇති ගනුදෙනු. ක්‍රියාකාරකම වැරදි ආකාරයට සටහන් වී ඇති ගනුදෙනු. එතන මොකක්ද මේ ක්‍රියාකාරකම වැරදි කියන්නේ? පළමු උදාහරණ. මේ ක්‍රියාකාරකම වැරදි කියන්නේ ආයෝජන ක්‍රියාකාරකම ක්‍රියාකාරකමට බලපාන ගනුදෙනු සුද්ධ ලාභය තුල පෙන්වීම. එහෙනම් නේ ආයෝජන ක්‍රියාකාරකම් වලට බලපාන ගනුදෙනු සුද්ධ ලාභය තුල පෙන්වීම. නැත්නම් මූල්‍ය ක්‍රියාකාරකම් වලට බලපාන ගනුදෙනු සුද්ධ ලාභය තුල පෙන්වීම. උදාහරණයක් මන් දෙන්න. මොකක්? පොලී ආදායම. තව උදාහරණයක් දෙන්නම්. ලාභාංශ ආදායම. දැන් පොලී ආදායම කියන්නේ මොකක්ද පුතේ? පොලී ආදායම කියන්නේ මගේ ආයෝජන ක්‍රියාකාරකම. එතකොට ආයෝජන ක්‍රියාකාරකමක් වෙච්ච පොලී ආදායම මුදල් ප්‍රකාශනයේ අපි මොකද කරන්නේ? මේ පොලී ආදායම පුතේ බදු පෙර ලාභයට දැන් තමත් එකතු වෙලා තියෙනවා. ඔයා දන්නවා පොලී ආදායම දානවා සමාගම් ගන්න සටහන් අංකයකට. සටහන් අංක 1 තියෙන වෙනත් ආදායම්. වෙනත් ආදායම් පුතේ බදු පෙර සුද්ධ ලාභයට දැන් තමත් එකතු වෙලා තියෙන්නේ. එහෙනම් පොලී ආදායම බදු පෙර සුද්ධ ලාභයට එකතු වෙලා තියෙන්නේ. හරිද? ඉතින් පුතේ මොකද වෙන්නේ? මේ පොලී ආදායම මෙතන එකතු වෙලා තියෙන්නේ. හැබැයි මෙතනට නෙමෙයි ඉන්න ඕනේ. මේ ක්‍රියාකාරකම් නෙමෙයි. කොහෙද? ආයෝජන ක්‍රියාකාරකම්. ඉතින් අපි මොකද කරන්න ඕන? මේ බදු පෙර සුද්ධ ලාභය තුල තියෙන පොලී ආදායම අන්නමන් ඉතින් අඩු කරලා කාර්ය කරන්නේ ආයෝජන ක්‍රියාකාරකම්. තව එකක් බලමු. ලාභාංශ ආදායම්. මේ ලාභාංශ ආදායම් පුතේ හරිද? ඔය ලාභාංශ ආදායම් පුතේ දැනටම අපේ වෙනත් ආදායම්වල තියෙනවා. දැන් ඔයාවලයි ලාභාංශ ආදායම් කියන්නේ මොකක්ද?
අපි වෙනත් සමාගම උදේ කොටස් මිලදී ගන්න වෙන සමාගම උදේ අපේ සමාගමේ ඉන්නේ. ඒතර වෙන සමාගමක කොටස් මිලදී ගත්තම ඒ කොටස් මත උදේ මර ලැබෙන ප්‍රතිලාභය තමයි ලාභාංශ ආදායම. ඒතර ලාභාංශ ආදායම මත ආදායමක් නිසා මම දානවා සටහන් අංකික වෙනත් ආදායම් වලට සමාගම් ගන්න. ඒතර මේ ලාභාංශ ආදායම උදේ බදු පෙර ලාභයට දැන් තමයි එකතු වෙලා තියෙන්නේ. හැබැයි මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ ලාභාංශ ආදායම කොට දෙන්නේ ආයෝජන ක්‍රියාකාරකම්. ඉතින් ආයෝජන ක්‍රියාකාරකමට යන්න ඕනේ කපුතේ කියනකොට මේ උන් ක්‍රියාකාරකම් යන. ඉතින් අපි මොකද කරන්නේ? අන්න මෙතනින් පුතේ අඩු කරනවා ලාභාංශ ආදායම තියෙනවා. ලාභාංශ ආදායම අඩු කරනවා. તો ලාභාංශ ආදායම අඩු කරලා ඒකකින් ගාව කොහෙද? ආයෝජන ක්‍රියාකාරකම් යන. එනම් ඉන්න අපි ගැලපුම් වල පුතේ කාරණා දෙකක් අන්තර්ගත කරනවා. කාරණා දෙකක් ප්‍රධාන වශයෙන් මොනවාද? ආදායම් බදු පෙර සුද්ධ ලාභයේ තුල අන්තර්ගත මුදල් නොවන ගනුදෙනු. දේපල පිරියක උපකරණශය වත්කම් විකිණීමේ ලාභ හෝ අලාභ. හරිද? ඔය කාරණා දෙක අන්තර්ගත කරලා දිනව මේ ඇතුලේ. එහෙනම් ලාභය තුල තියෙන පුතේ ආපස්සට ගලපුවා. ක්‍රියාකාරකම වැඩි ආකාරයකට සටහන් වී ඇති ගනුදෙනු. ඒ කියන්නේ ආයෝජන ක්‍රියාකාරකම් වල තියෙන්න ඕනක තියෙන්නේ බදු පෙර සුද්ධ ලාභය තුලේ. එහෙනම් බදු පෙර සුද්ධ ලාභයෙන් ගලපලා දානකොටද ආයෝජන ක්‍රියාකාරකම් වල ඔන්නේ කාරණා දෙක තමයි උනේ අපි ගැලපුම් වල දාන්නේ. දැන් කොච්චර පැහැදිලි කරන් හේතුව මොකක්ද? දැන් අපි ළමයට හරි අවබෝධයක් ලබා දෙන්න ඕන ගැලපුම් ක්‍රියාකාරකම් වලට මොනවද එන්නේ? ඒක ගැලපුම් වලට සම්බන්ධ වෙනවද නැද්ද කියලා සම්බන්ධ වෙනව නම් සම්බන්ධ වෙන්නේ මොන අවස්ථාවේද කියලා. හරි. ඔන්න අපි ගැලපුම් ටික හරි. ඊට පස්සේ යනවා කාරක ප්‍රාග්ධන විචලනය. හරිද? එතකොට මේ කාරක ප්‍රාග්ධන විචලනය. කාරක ප්‍රාග්ධන විචලන මුතිය මොනවාද එන්නේ? මේ කාරක ප්‍රාග්ධන විචලනය එන්නේ ජංගම වක්කම් ජංගම වදති. તો ජංගම වක්කම් සහ ජංගම වදති. ජංගම වක්කම් වල මොනවාද? තුගය. ණය ගැති. තව මොනවාද? ඉදිරියට කළ වියදම්. තව මොනවාද? ලැබිය යුතු ආදාය. ඔන්න ජංගම වක්කම් ජංගම වගකීම් වල මොනවාද? ණය හිමි. ඊපස්සේ උපජිත වියදම්. තව කලින් ලද ආදාය. ඕවනේ වැටෙන්නේ නේද? ତୁ ජංගම වක්කම් සාවගකීම් අතර වෙනස තමයි අපි කාලක ප්‍රාග්ධන විචලනයට ගලපන්නේ පුතේ. ඔය කරුණ දෙක. හැබැයි ඔයාට කියයි ස ජංගම වක්කමක් නේ මුදල්. ජංගම වක්කමක් මේ බැංකු. ජංගම වක්කමක් මේ භාණ්ඩාගාර බිල්පත්. ජංගම වක්කමක් මේ ස්ථාවර තැන්පත් කෙටි කාලීනව. අන්න මම ගිය සතියේ ඔයාලට පැහැදිලි කරා. මෙතන ආයි පාර ලියන්න. ජංගම වක්කම් තුල අන්තර්ගත අන්තර්ගත කාරක ප්‍රාග්ධනයට බලනුපාන ගනුදෙනු නැත්නම් බලනුපාන අගයන් මෙයන් නම් ජංගම වක්කම් වගකීම් තුල අන්තර්ගත කාරක ප්‍රාග්ධනයට බලනුපාන
अगेन मुनाद मुदाल तामुनाद बैंक तामुनाद बांडागार इल्पा स्तावर तैंपा स्तावर तैंपा इन में आप उते जंगम वक्कम सा वगकी तुल अंतर का तो उनाट ඒවෙන්නේ කාරක ප්‍රාර්ථන විචලනට ඇයි එන්නේ මේ මුදල් බැංකු භාණ්ඩාගාර විපත් ස්ථාවර දෙපතු කියන්නේ අපුතේ අපි සලකන මොන ක්‍රියාකාරකමක්ද ඒ පුතේ අපි ගන්නවා වසර මුල සහ වසර අග මුදල් හා මුදල් සමාන දෑවල ඒ නිසා පුතේ මෙන්න වක්‍ර ක්‍රමයේ විශේෂම කාරණා තුනයි පුතේ පළවෙනි කාරණය බදු පෙර ශුද්ධ ලාභය ඒක ගන්න ආදායම් ප්‍රකාශනයේ देवी कारणीय तमाई गैलपुं गैलपुं सतहान करना विधि है तो एक कारणां इकाई इकाई के लिए ना मैं आना हर हर इलेक्ट्रे में आ तुमने ही कारणीय कार का प्राप्त दाने विचलने है यह आगे आने जंगमवाद काम सह जंगमवाद की अबे जंगमवाद काम वाला ही जंगमवाद की वाला ही देना මෙන්න මේ කාරණා හතරෙන් ඉන්නේ කාරක ප්‍රාග්ධන විචලන මොනවාද මුදල් බැංකු භාණ්ඩාගාර විපත් ස්ථාවර තැන්පතු වෙන පුතේ කියනවා වක්‍ර ක්‍රමේදී මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ වැදගත්ම කාරණා තුනයි මොකක්ද ආදායම් බදු පෙර ශුද්ධ ලාභය ගැලපුම් කාරක ප්‍රාග්ධන විචලන තුරු මේවා කොහොමද හොයාගන්නේ කොතනින්ද ඉන්නේ කොහොමද ගැලපුම් වලට අදාළන කඳුළු තෝරගන්නේ මොනවාද කාරක ප්‍රාග්ධන විචලනේ ඉන්නේ ඉන්නේ නැත්නම් මොනවාද කියලා අපි දෙන්නේ බෝඩ් එකේ තියෙන සම්පූර්ණ සාරාංශයක් පිටි මම ආඩ කිව්වා අපේ පාඩම් මාලාව තුලින් මම බලාපොරොත්තු වෙන ළමයට විෂය කාරණා පුතේ තියරි කරුණු මොනේට කාවත් දන්න එක හොඳම ක්‍රමය තමයි පුතේ ඔයාලට මේ වගේ පොඩි තියරි ෂෝට් නෝට් එකක් ලබා දෙන්න පුතේ ඉතින් මේ සාරාංශය ලියා ගන්න ඔයාට පුතේ සියලුම දේවල් අන්තර්ගත වෙලා තියෙන ඔයාලට විභාගෙදී මොන ගනුදෙනු දුන්නත් මොන වටිනාකම දුන්නත් ඔයාලට තීරුම් බේරුම් කරලා ගන්න පුළුවන් මෙන්න මේවා කාරක ප්‍රාග්ධන විචලනයේට ගන්නේ නැහැ හේතුව ජංගම වත්කම් සහ වගකීම තුන මේ කාරණාකේ එන්නේ නැහැ කියලා පැහැදිලි වෙයි හරි එහෙනම් මෙන්න පොඩි සටහනක් තියෙන උත්තේ ප්‍රලීන පුතේ මෙහි මාතෘකාව දාගමු දරුව දාන්න මාතෘකාව මුදල් ප්‍රවාහ ප්‍රකාශන වක්‍ර ක්‍රමයට පිළියෙල කිරීම මුදල් ප්‍රවාහ ප්‍රකාශන වක්‍ර ක්‍රමයට පිළියෙල කිරීම හරි ඒක ලියන්න මුදල් ප්‍රවාහ ප්‍රකාශන වක්‍ර ක්‍රමයට පිළියෙල කිරීමේදී වක්‍ර ක්‍රමයට පිළියෙල කිරීමේදී මෙහෙයුම් ක්‍රියාකාරකම් තුලින් ජනනය වන ශුද්ධ මුදල් ප්‍රවාහය පමණක් සොයා ගන්නා ආකාරය ඍජු ක්‍රමයට මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේට සාපේක්ෂව වෙනස් වේ ඍජු ක්‍රමයට මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේට සාපේක්ෂව වෙනස් වේ එනම් ආයෝජන සහ මූල ක්‍රියාකාරකම් ඍජු සහ වක්‍ර යන ක්‍රම දෙකේම එකම ආකාරයකට සොයනු ලබන අතර මෙහෙයුම් ක්‍රියාකාරකම් පමණක්
මුදල් ප්‍රවාහය ගණනය කරන ආකාරය මත ඍජු සහ වක්‍රයන් වෙන් ආකෘති දෙකක් නිර්මාණය කරනු ලැබේ ඍජු සහ වක්‍රයන් වෙන් ආකෘති දෙකක් නිර්මාණය කරනු ලැබේ හරිවරු එහෙනම් මෙන්න තියෙනවා සාරාංශය ඔයාට පුළුවන් මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ මිනුම් ක්‍රියාකාරකම් ලියා ගන්න ඊට පස්සේ මෙන්න මේ ටික ලියා ගන්න උදේ මේ දින සමස්ත නෝට් එක ගැනම නැත්නම් මේ සමස්ත මිනුම් ක්‍රියාකාරකම් කොහොමද හොයන්නේ කියලා ඔයාට අදහස හරිද හරිද ලියා ගන්න වෙලාව දෙන්නම් ඔයා ලියන ගමන් මේ කරුණු ආයි පොඩ්ඩක් උදේ මතක් කරගෙන උඩට දා ගන්න ගමන් ලියන්න හේතු එක තමයි වැදගත් වෙන්නේ ඒක පුතේ නෙමෙයි තියෙන්නේ මොනවා ඔයාගේ දැනුමේ තියෙනවා මෙන්න මේ කියන කරුණු කාරණා ටික හරි හරි වෙලාව දෙන්න ලියන්න
මම දැන් ඔයාලට පැහැදිලි කරා වක්‍ර ප්‍රමේයේදී අපි ගලපනවා ආදායම් බබුතරලාභය ගැලපුම් කාරක ප්‍රාග්ධන විචලන. එතකොට ගැලපුම් එක හරි ආදායම් බබුතරලාභය හරි කාරක ප්‍රාග්ධන විචලන මම ඔයාලට අවුරුද්දට පැහැදිලි කිරීමක් කරන්නම් මෙන්න මේ විදිහට. සාමීනික මකනවා. මකලා जंगम वक्कम जंगम वदती මුණාදමේ ජංගම වක්කම් ජංගම වදකීම් කියන්නේ ජංගම වක්කම් වල පුතේ ප්‍රධාන වශයෙන් ගන්නවා තුගය ණය ගැති ජංගම වදකීම් වල ගන්න පුතේ ණය හිමි. උතර බඳුලේ මේ කාරක ප්‍රාර්ථන විචලනයේ කොහොමද නැත්නම් වෙනස් වීම කොහොමද මුදල් ප්‍රා ප්‍රකාශන අපි ගලපන්නේ කියලා මම එහෙම ගන්නම්කො. මුල චේෂේ නායකතියා මේ නායකති මුල ශීෂයේ 10 අග්‍ර ශීෂය 1600 කියලා හිතන්නකො. වෙනස වෙනස ධන 600 වැඩි වෙලා නේද වෙනස 600ක් උද. එතන 10 තිබිච්ච නායකතියා වසර අග වෙනකොට 1600ක් වෙලා වෙනස උදේ ධන 600ක්. එතන ධන 600කින් මගේ ණය ගැතිය වැඩි වීමක් වෙලා තියෙනවා. તો මේ වෙනසට හේතුව ඇයි මේ ණය ගැතිය වැඩි වෙලා තියෙන්නේ? ඉතින් ණය ගැතිය වැඩි වෙන්න ප්‍රධානම හේතුව තමයි මොකක්ද? ණයට විකුණුම්. එහෙනම් පුතේ වෙනසට හේතුව තමයි ණයට විකුණුම්. ඉතින් දරුවෝ මේ 600 ණයට විකුණුම් නම් ණයට විකුණුම් දැනටමත් අපේ බදු පෙරලාභයේ අන්තර්ගතයි. එහෙනම් දැන් ඔයාලට වැඩි තේරෙනවා. તો ණයට විකුණුම් බදු පෙරලාභයේ ඇතුලේ තිබ්බට ඒක මුදල් නොවන ගනුදෙනුවක් නේද? අන්න මුදල් නොවන ගනුදෙනුවක් නිසා පුතේ අපිට හැකියාවක් නැහැ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ පෙන්වන්න. ඒක නිසා මේ වැඩි වෙච්ච 600 මෙන්න මුදල් ප්‍රවාහ ප්‍රකාශනයට වන බලපෑම. තර 600ක් පුතේ අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ නුකුත කරන්නේ අඩු කරලා පෙන්නනවා. ඇයි හේතුව? ණය ගැතියා වැඩි උනේ 600ක් ණයට විකුණුම් නිසා. ණයට විකුණුම් දැන් තමත් ලාභයේ තුලේ අන්තර්ගතයි. ඉතින් ලාභයෙන් මුදල් ප්‍රවාහයට යනකොට පුතේ මේ ණයට විකුණුම් 600 අපි ආයෙත් ලාභින් මුකුත කරන්නේ අඩු කරලා පෙන්නනවා. හේතුව ඒක මුදල් නොවන ගනුදෙනුවක් නිසා. හරිද? ඔන්න ඊට පස්සේ මං ගන්නම් ආයි මුල ශේෂය 1000යි. 1000 මිතු කොනයි ගැතියි. අග ශේෂය වෙලා තියෙනවා 600ක්. විතර පුතේ 1000 හිටපු ණය ගැතියා 600ක් වෙනකන් අඩු වුණා කියන්නේ වෙනස 400යි. 400කින් අඩු වෙලා දැන් ණයගතිය 400කින් අඩු වෙන්න හේතුව මොකක්ද? ණයගතිය 400කින් අඩු වෙන්න හේතුව තමයි පුතේ කාරණා කීපයක් ඔයාලට දෙන්න. මොනවාද? එකක් දරුවෝ ණයගතියගෙන් මට මුදල් ලැබෙනවා. ඉතින් ණයගතියගෙන් මුදල් ලැබෙනකොට ණයගතියවත්කම අඩු වෙනවා. අනිත් එක බොල් නැහැ කපා හැදුවා. තව මුදල් ලැබිලා දුන් වට්ටමක් දීන නේද? ඔය කරුණු කාරණා කියන්න පුළුවන්. තව ලැබිය යුතු බිලක් වෙන්න පුළුවන්. හැබැයි කිසිම දෙයක් පුතේ මුදලින් මේ මුදල් ලැබීම හැරෙන්න පුතේ බොන් ණය දුම් වට්ටම් ලැබිය යුතුයි මුදලින් වෙන ගනුදෙනු නෙමෙයි. හරියට හිතවක මේ 400 අඩුනේ මුදල් ලැබීම නිසා. මුදල්
ණය ගැතියා දාන ඉඳන් 600ට අඩුනේ මට මුදල් ලැබිච්ච නිසා. ඉතින් උනේ මේ ලැබිච්ච 400 අපේ ලාභය තුල අන්තර්ගත වෙලා දිනවද? නෑ. ණය ගැතියාගේ මුදල් ලැබුණාට ඒක ලාභය තුල අන්තර්ගත වෙන්නේ නෑ. අන්න ඒක නිසා අපි මොකද කරන්නේ? මේ 400 උදේ ලාභයට එකතු කරනවා කොහෙද? කාරක ප්‍රාර්ථන විචලනය. මොන්න පැහැදිලිව හේතුව ණය මේ ජංගම වත්කම් සහ වගකීම් වෙනස් වෙනකොට ඒ වෙනස් වෙන්න හේතුව මොකක්ද? ඒ වෙනස් වෙන්න හේතුව කොහොමද අපි මුදල් ප්‍රකාශනී ගලපන්නේ? ඉතින් දැන් මගුල තේරෙන වෙටි. ණය ගැතියා වැඩි වුණොත් ඒකට හේතුව ණයට විකුණුත් ඒක මුදල් ප්‍රකාශනෙන් අඩු කරනවා. එයි මුදල් නොවන ගනුදෙනුවක් නිසා. ඊළඟට ණය ගැතියා අඩු වුණා. ඒකට හේතුව මුදල් ලැබීම. හැබැයි මුදල් ලැබීම ලාභයක් නැති නිසා පුතේ අන්න අපි එකතු කරමු. දෙවත්තේ තනි මුදල් ලැබුණා તો બોલ නැහැ වුණත් එහෙම මොකද ඉන්නේ අන්න පුතේ બોલ නැහැ වුණත් යනකොට දැන් මේ 400 બોલ නැහැ නම් පුතේ මේ 400 දැන් තමත් අපි ලාභයෙන් අඩු කරලා තියෙන්නේ නේද બોલ නැහැ කියන්නේ විදාහැරීමේ එරියදම ඒක ලාභයෙන් අඩු කරලා තියෙන්නේ ඉතින් අඩු වෙච්ච 400 ආයිත් අපි ලාභෙද මොකද කරන්නේ එකතු කරන්න පුතේ මෙන්න මුදල් ප්‍රකාශනය අපි එකතු කරමු ඔන්න සර්වෙන්න කතන්දරේ ජංගම වක්කමක් මුදල් ප්‍රවාහ ප්‍රකාශන කරන බලපෑම මේ ජංගම වත්කම මම ගන්නම් ජංගම වගකීම ජංගම වගකීම නයි නයි ජංගම වගකීම තේ නයි මුල ශේෂය දාම ගන්නම්කෝ මුල ශේෂය දාන්න ඒතර අග ශේෂය ගන්නම් 1600 කලින් අගයක් ගන්න तो वैसे सती हमारे को ना दाना हाई सी नाइ हिमिया वैडी बिल ऐ नाइ हिमिया वैडी उन्हें नाइ हिमिया वैडी ना प्रधान का आगे तमाय बुते मुकाबले नाइ इट अगेन मैं आ नाइ इट अगेन इसे बुते नाइ इट अगर तम मैं हाई सी ये अभी दाना विकुनु पीरीवे तो दाला लाभ यह दी विकुनु वाले विकुनु पीरीवे अ වැඩි වෙච්ච 600 ණයට ගණුම් දැන් තමත් ලාභෙන් අඩු වෙලා තියෙනවා. හැබැයි ණයට ගණුම් කියන්නේ මුදේ මුදල් නොවන ගණුම්. සාමී අඩු වෙච්ච 600 අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ මුකුද කරන්නේ එකතු කරමු. හරිද? එගන්නම් ණය හිමිය 1000. මුල. අග ශේෂය 600. මෙයා ඍණ 400. දැන් මගේ ණය හිමිය අඩු වෙලා. ඇයි ණය හිමිය අඩු වෙන්නේ මොකක්ද හේතුව? නයි හිමියන් මුදල් ගෙව්වා මුදල් ගෙවිලා අදවට්ටමක් ලැබුණා නේද එහෙනම් මුදල් ගෙවී ඉතින් මුදේ නයි හිමියන්ට මුදල් ගෙව්වා ඉතින් මේ ගෙවපු මුදල අපේ බදු පෙර ලාභය තුල අන්තර්ගත වෙලා නැහැ එහෙනම් ගෙවපු මුදල අන ලාභය තුල නැති නිසා පුතේ ලාභයෙන් මුදල් ප්‍රවාහයට යනකොට මම මොකද කරන්නේ මේ කාඩු කරලා පෙන්නනවා හරිද දැන් මේ දෙකෙන් පුතේ අපිට පොඩි සම්බන්ධයක් ගොඩනගා ගන්න පුළුවන් කාරක ප්‍රාග්ධන විතර මේ බලන්න පුතේ මෙන්න ණය ගැතියා වැඩි වෙනකොට මුදල් ප්‍රවාහය නඩු කරනවා ණය ගැතියා අඩු වෙනකොට මුදල් ප්‍රවාහයට එකතු කරනවා අන්න කාරක ප්‍රාග්ධනය හා මුදල් ප්‍රවාහය අතර ඇති සම්බන්ධය උදේ මෙතන අපි කියනවා ජංගම වක්කම් හා මුදල් ප්‍රවාහය ප්‍රතිලෝම ජංගම වක්කම් හා මුදල් ප්‍රවාහයේ ප්‍රතිලෝමයි මේ වැඩි වෙනකොට අඩු වෙනකොට වැඩි වෙනවා හැබැයි ජංගම වගකීම් වැඩි වෙනවා අඩු වෙනවා අන්න එහෙනම් ජංගම වගකීම් හා මුදල් ප්‍රවාහය සම්බන්ධයේ පුතේ අනුලෝමයි මොනකද බොහොම සරලින් ක
කාර්ක ප්‍රාග්ධන විචලනය එයාට පැහැදිලි කරන්න දෙයි. දැන් ළමයි කටපාඩමින් තමයි මේක දාන්නේ. ළමයා කටපාඩමින් දානවා ප්‍රතිලෝම අනුලෝමයි කියලා. හැබැයි මේ ප්‍රතිලෝම අනුලෝම වෙන්න හේතු ඔයා දැනගන්න ඕන නේද? අපි ළමයි කටපාඩම කොහොමද ඉගෙන ගන්නෑ? ජංගම වත්කම් සහ මුදල් ප්‍රවාහයේ ප්‍රතිලෝමයි. ජංගම වගකීම් සහ මුදල් ප්‍රවාහයේ අනුලෝමයි. කටපාඩම පුතේ කොහොමද ඉගෙන ගන්නෙ බෑ. අපිට මේ හැම විෂය කාරණයකම පුතේ හරි අවබෝධයක් තියෙනවා. මාත් එක්ක මුලින්දා සම්බන්ධ වෙච්ච අපේ දරුවන්ටම මුලින්ම ගපු දෙයි මේ ගිනුම් කරන විෂය හරිම ප්‍රායෝගිකයි නේ හැම කාරණයකටම හේතුවක් යන්න පුළුවන් නේද අපි මේ උදේ නිකන් නෙමෙයි අගේ කරන්නේ නිකන් නෙමෙයි ගලපන්නේ මේ සෑම තැනකටම උදේ හේතුවක් තියෙනවා ඉතින් මේ හැම හේතුවක්ම මගේ දරුවන්ට මම මුලින්දා කොටසින් කොටස උදේ පැහැදිලි කිරීම කරගෙන තමයි ආවේ ඉතින් දැනුත් ඒ වගේ තමයි මේ මුදල් ප්‍රකාශනයේ ඍජු ක්‍රමය පැහැදිලි කරා गानी තව කොටසක් මෙන්න ඔයා දාන්න කියන පුතේ වාක්‍යතාව මොකක්ද කාරක ප්‍රාග්ධන විචලනය හරිද දාන්න කාරක ප්‍රාග්ධන විචලනය කාරක ප්‍රාග්ධන විචලනය හරි ලියන්න මෙන්න මේ විදිහට ඒ යටතේ කාරක ප්‍රාග්ධන විචලනය යටතේ जंगम वक्कम सह जंगम वक्कम सह जंगम वगकीम तुलिं मुदल प्रवाहेट अतिकरण बलपैम मुदल प्रवाहेट अतिकरण बलपैम वार्ता करुण लवि वार्ता करुण लवि जंगम वक्कम सह जंगम वक्कम सह मुदल प्रवाहय अतरेत्ति मुदल प्रवाहय अतरेत्ति प्रतिलोम संबंधतावेकि प्रतिलोम संबंधतावेकि කමාගාලියන්න ජංගම වගකීම් සහ ජංගම වගකීම් සහ මුදල් ප්‍රවාහය අතර ඇත්ති මුදල් ප්‍රවාහය අතර ඇත්ති අනුලෝම සම්බන්ධතාවයකි අනුලෝම සම්බන්ධතාවයකි එය එය පහත පරිදි එය පහත පරිදි පැහැදිලි කළ හැකිය එය පහත පරිදි පැහැදිලි කළ හැකිය හරිද වෙනම වෙන ඊළඟ සාරාංශ කොටස ඔයා ලියා ගන්න ඊට පස්සේ අපි ඉදිරියට සාකච්ඡා කරමු අවසන් වර්ෂය සඳහා
මුදල් ප්‍රවාහ ප්‍රකාශනය අපි වෙන්න වගේම කියනවා මෙහෙයුම් ක්‍රියාකාරකම් ඉතින් මෙහෙයුම් ක්‍රියාකාරකම් අරගපු ගේම ඉන්න ගන්නවා ආදායම් බදු පෙර සුද්ධ ලාභේ ඒ අර්ථින් ගැලපු ගැලපුම් වලට ඉඳ තියන රූල් පහක් විතර. සකන්න කාරක ප්‍රාග්ධන විචලනය. කාරක ප්‍රාග්ධන විචලනයට උදේ තව රූල් පහක් විතර ඉඳ ගියා. අඩු කරා ගෙව් ඔලිය ගෙව් ආදායම් බදු හරිද තමයි වැඩි පුරිට තිබ්බා මේ ක්‍රියාකාරකම් යට හේතුව වක්‍ර ක්‍රමේ වැඩි ඉඩකඩක් වෙන් කරන් මේ මෙයාට මොකද මේ අත වැඩ කරා ඊපස්සේ ආයෝජන ක්‍රියාකාරකම් සහ මූල්‍ය ක්‍රියාකාරකම් ආයෝජන ක්‍රියාකාරකම් මූල්‍ය ක්‍රියාකාරකම් ඔය දන්නවා අපි ලැබෙනවා පසරේ මුදල් හා මුදල් සමාන දෑවල වැඩිවීම හෝ අඩුවීම ඊට පස්සේ පසර මුල මුදල් හා මුදල් සමාන දෑ ලැබෙනවා පසර අග මුදල් හා මුදල් සමාන දෙයි හරිද මොන්නේ ටික ක්‍රියාවේ තමයි අපි ගන්න ප්‍රවේශ වෙන්නේ හරිද එහෙනම් මොකද කරේ ගැලපුම් වල රූල් පහක් ඉඳ තිබ්බා කාරක ප්‍රාග්ධන විචලතාව රූල් පහක් ඉඳ තිබ්බා ආයෝජන ක්‍රියාකාරකම් වෙන්ද වගේ රූල් 6ක් විතර ඉඳ දිනන මූල්‍ය ක්‍රියාකාරකම් රූල් 6ක් විතර ඉඳ දිනන වසරේ මුදල් හා මුදල් සමාන දෙයි වසර මුල මුදල් හා මුදල් සමාන දෙයි වසර අග මුදල් හා මුදල් සමාන දෙයි හරි ඔය ආකෘති රූල් කරන් තමයි මේ අපි ගානට ප්‍රවේශ වෙන්නේ හරි මේ ගාන දහස් වලින් දීලා තින්නේ මම කලින් පැහැදිලි කරා වගේ අපි දා ගන්නවා දහස් ලක්ෂණ මොකක්ද මූල්‍ය විනු සංකල්පනේ රුපියල් කියන මාධ්‍ය පෙන්වන්න ඕනේ යොදේ සංකල්පත් එක්කිනා භාවිතය නම් හරි අපි නම් උදේ ගානට වර්ෂයේ සඳහා ලාභය දෙනවා 850. ඉතින් මේ වර්ෂ සඳහා ලාභ වෙන දෙන්නේ මට ඕන ආදායම් බදු පෙර ලාභය. ඒක ආදායම් බදු පෙර ලාභය කියන එකයි වර්ෂයේ සඳහා ලාභය කියන එකයි එකක්ද දෙකක්ද? කාරණා දෙකක්. හරි මම යනවා පෙරවැඩට. මෙන්න පෙරවැඩ. මෙතන ගන්න උදේ මම මුලින්ම ආදායම් බදු පෙර සුද්ධ ලාභය एक एक अडू करना आदायम बदु लेबेनवा वसरी शुद्ध लाभे त्यो वसरे शुद्ध लाभे की हुआ ते काय काल परिच्छेदे शुद्ध लाभे की हुआ ते काय मां वसरे शुद्ध लाभे लगा ते गाने तीन भी दिलो आठसिये पाना है मैं आठसिये पाना है දැන් ආදායම් බද්ද මට ඕන බදු පෙර ලාභය හොයා ගන්න ඕන නම් ඒක නිසා පුතේ වර්ෂේ ලාභය දීපු ගාම මෙතනට දාන්න එපා. එයි මට ඕන ආදායම් බදු පෙර ලාභය කියන එක. එහෙනම් ආදායම් බදු පෙර ලාභය නම් මට ඕන එයා වුණේ කන් දවස ගණන්. හරියම ඉස්සරහට. ෂය දිනවා 100ක්. ඉතින් අද කතා කරා තියෙන්නේ. ෂය ෂය කියන්නේ මුදලින් කරන වියදමක් නෙමෙයි. अबे शायद देने तमाम पुते मैं आगे बोल रही नहीं लाभे इन अडू कर लाभी मैं लाभे इन अडू कर कुछ शायद ठीक है अन्ना आय पारा कभी मुकुट कराने लाभे एक एक कु करना शायद की ये तो पुते सी आय अन्ना भी आय लाभ रे को तो करना पुते शायद की ये तो सी आ किया पहले वाले हरे उन्हें का देवना यार वर्षा मुदल हैरे
ජංගම වක්කම් වල සුද්ධ අඩු වීම මේ කතා කරා පුති ජංගම වක්කමක් අඩු වුණොත් දැන් ඔයා බලන්න හොඳට මං ගාන දෙලා දෙන විදිය මුදල් හැරෙනේ මං තීරියේ පැහැදිලි කරා ජංගම වක්කමක් උනාට මුදල් අපි කාරක ප්‍රාග්ධන විචලන දාන්නේ නැහැ ඇයි මුදල් කියන්නේ මුදල් හා මුදල් සමාන දෑ වලට ඉතින් කාරක ප්‍රාග්ධනෙට මුදල් එන්න බෑ අන්න ඒක නිසා පුතේ බලන වචනේ වසර අවසානයේ මුදල් හැර ජංගම වක්කම් වල සුද්ධ අඩුවීම නේද කීයක් වෙනවද 120යි එහෙනම් ජංගම වක්කම් අඩු වෙලා නම් ඒක අපි මොකද කරන්නේ එකතු කරනවා දැන් දරුවන් දිහා ලොකුම ප්‍රශ්නමයි පුතේ හරියට කියවන්නේ නැති එක සිංහල හරිද සිංහල තමයි ගැටලුව මුදල් හැර එහෙනම් කාරක ප්‍රාග්ධන විචලන මුදල් ඉන්නේ නැහැ මම පැහැදිලි කරා ඒ වගේම ගානොත් ඒක තහවුරු කරමු ඊළඟට වර්ෂ අවසානයේ ගෙවිය යුතු ආදායම් බදු හැර ජංගම වගකීම් වල සුද්ධ අඩුවීම ඇයි මේ ආදායම් බදු හැර කියන්නේ අපි මෙතන ගන්නෙ පුතේ බදු පෙර සුද්ධ ලාභය එතකොට මේක ඇතුලේ බද්ද නැහැ බද්ද මොකද කරන්නේ වෙන මඩු කරනවා අන්න ඒක නිසා පුතේ කාරක ප්‍රාග්ධන විචලනයේට ආදායම් බදු වෙන්නේ නැත්නේ උපචිත ආදායම් බදු වෙන්නේ නැත්නේ හරි එහෙනම් පුතේ බදු හැර ජංගම වගකීම් වල සුද්ධ අඩුවීම ඉතින් වගකීම් අඩු වෙලා නම් පුතේ අපි මොකද කරන්නේ මෙතනිනුත් අඩු කරනවා ඇයි අපි එහෙම කරන්නේ මොකද සම්බන්ධය අනුලෝමයි ජංගම වගකීම් කියන පුතේ 15යි ඊළඟට ආදායම් බදු වියදම දෙන ඔයාට 400යි දැන් වියදම ආදායම් බදු වියදම ඔය කියන්නේ වසරේ වියදම පුතේ වසරේ වියදම 400 මට ඕනා ලාභයට ඇයි ඔයා දන්නවා බදු පෙර ලාභයෙන් බද්ද අඩු වුණාම තමයි වසරේ සුද්ධ ලාභය එන්නේ එහෙනම් 400 අඩු වුණාට පස්සේ තමයි පුතේ 850 ආවේ ඉතින් 850ට 400 එකතු කරා නම් අන්න මට එනවා කීයක්ද 1250ක් මට බදු පෙර ලාභ වෙනවා පුතේ 1250ක් එයා තමයි දාගන්න ඔයා දැන් 1250යි පැහැදිලි වෙන්නේ ඔන්න 1250 අපි දාගත්තා හරි ඒකත් හරි ගෙව්ව ආදායම් බදු වෙනවා පුතේ 350 අන්න ඒ උතර වසරේ බදු වියදමයි ගෙව්ව ආදායම් බද්දයි දෙනවා ඉතින් වට තේරෙන්න ඕන ආදායම් බදු වියදම කියන පුතේ උපචිත පදනම ගෙව්වා හෝ නොගෙව්වා වසරේ ආදායම් බද්ද 400 ඒකනේ ආදායම් ප්‍රකාශන ගෙව්ව ආදායම් බදු පුතේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ තියෙනවා ගෙව්ව ආදායම් බදු මෙන්න 350යි අඩු කරා ගෙව්ව ආදායම් බදු වියද 350යි අපි ඒක අඩු කරා හරි ඊට පස්සේ විකුණන අවස්ථාවේදී ධාරණ වටිනාකම 700ක් වූ යන්ත්‍රය විකිණීමේ ලද මුදල 1000යි විකුණන අවස්ථාවේදී ධාරණ වටිනාකම ධාරණ වටිනාකම කියන්නේ මොකක්ද අපි කියන ශුද්ධ අගය අත ශුද්ධ අගය කියන්නේ මොකක්ද පිරිවැයෙන් සමුච්චිතශේ අඩු කරා වෙන වටිනාකම එහෙනම් ධාරණ වටිනාකම 700ක් වූ ලක්ෂ 7ක් වූ යන්ත්‍රයක් විකිණීමේ ලද මුදල 1000යි හරි මම දැන් යන්ත්‍රය විකිණන්නේ පුතේ ඉතින් කතා කරා යන්ත්‍ර විකිණීම මොන ක්‍රියාකාරකමක්ද ආයෝජන ක්‍රියාකාරකමක් දාන්න යන්ත්‍ර විකිණීම පුතේ 1000 ඒක ආයෝජන ක්‍රියාකාරකම හැබැයි ඔය 1000කට වික්කේ කීයක යන්ත්‍රයක්ද 700ක් ඉතින් පුතේ මං ඔයා රූල් කරලා පෙන්නන ඉවත් කිරීමේ ගිණුම මෙන්න ඉවත් කිරීමේ ගිණුම ධාරණගේ 700යි මොකද කරන්නේ යන්ත්‍ර ගිණුම බැර ඉවත් කිරීමේ ගිණුම අර මෙයාට 700යි යන්ත්‍ර මේක 1000කට වික්කේ මුදල් හර ඉවත් කිරීමේ ගිණුම බැර එන 700ක යන්ත්‍රය 1000කට වික්ක නිසා අන්න පුතේ මට එනවා මෙතනින් කීයක්ද 300ක ලාභයක් ලාභ 300ක ලාභයක් එනවා
ප්‍රමේන කුංසියක ලාභය දැන් තමත් අපි බදු පෙරලාභයට දාලා තියෙන්නේ. ඇයි ඒ? මේ 300 පුතේ දාන වෙනත් ආදායම්. වෙනත් ආදායම් පුතේ බදු පෙරලාභයට එකතු වෙලා තියෙන්නේ. ඉතින් මේක ඇතුළේ තියෙනවා. හරි මේ ආය පුතේ මොන ලාභයක්ද? ගණිතමය ලාභයක්. උපචිත පදනම් මතා කුලාභයක්. මුදලින් ලැබිච්ච ලාභයක් නෙමෙයි. ඒ නිසා මේ 300 පුතේ ලාභය ඇතුළේ තියෙනවා. අන්න මම මොකද කරන්නේ? ලාභයෙන් අඩු කරනවා. යන්ත්‍ර ඉවත් ලාභය යන්ත්‍ර ඉවත් ලාභය පුතේ මෙදිනේ මොකද කරන්නේ? මම අඩු කරලා දැම්මා. හරි ඊළඟට සාමාන්‍ය කොටස් නිකුත් කිරීමෙන් ලද මුදල 3000යි. සාමාන්‍ය කොටස් නිකුත් කිරීමෙන් පුතේ 3000ක් ලැබිලා තියෙනවා. මොන ක්‍රියාකාරකමක්ද? අපේ මූල්‍ය ක්‍රියාකාරකමක් ගන්න. සාමාන්‍ය කොටස් නිකුත්ුවෙන් ලද මුදල 3000යි. කොටස් නිකුත්ුවෙන් ලද මුදල 3000යි පුතේ. මොන ක්‍රියාකාරකමක්ද? මූල්‍ය ක්‍රියාකාරකම. ඊළඟට ඉඩමක් අත්පත් කර ගැනීම සඳහා ගෙවන ලද මුදල. අපි ඉඩමක් අත්පත් කර ගන්න පුතේ 2000ක් ගෙවලා. ඉතින් ඉඩමක් මිලදී ගන්න මොන ක්‍රියාකාරකමක්ද? ආයෝජන ක්‍රියාකාරකම. ඉඩම් මිලදී ගැනීම. ඒක ඉඩම් මිලදී ගැනීම පුතේ 2000යි. මොකක්ද ක්‍රියාකාරකම? ආයෝජන ක්‍රියාකාරකමක් ඉඩම් මිලදී ගැනීම 2000යි. හරි. දාන්න වරහ. ඊළඟ 8000ක පොලි ඇතුළුව ගෙවුණ අය වාරිකය 98යි. වරණ තුල කියනවා වර්ෂයේ මුල හෝ අග උපචිත පොලි නොමැත. එහෙනම් 98ක් පොලි ගෙවුවා. මේ බැංකු ණය වාරිකය ගෙවුවා. එනි මගේ දරුවෝ දන්නවා ඕන වාරිකයක් කොටස් දෙකයි. එකක් ණය අනිත් එක ණය පුලිය. ණය පුලිය 8යි මෙතන ණය පුතේ 90යි. මේ කොටසේ කඩා ගන්න පුළුවන්. 90ට කඩනවා කොටස් දෙකට එකක් 90 අනිත් එක 8. 90 පුතේ ණය. මෙයා ණය පුලිය. එනාර 98 පුතේ අපි කොටස් දෙකට වින් කරා 90යි 8යි කියලා. එතකොට මම ණය ගෙවලා තියෙනවා 90. ණය 90ක් ගෙවනකොට පුතේ මොකක්ද මගේ ක්‍රියාකාරකම? මූල්‍ය දාන්න. ණය ගෙවීම 90යි. මම 90ක ණය ගෙවුවා පුතේ. එහෙනම් ණය ගෙවීම මූල්‍ය ක්‍රියාකාරකම. ඒක දැම්ම. පොලිය. ඉතින් මම පොලිය 8ක් ගෙවලා තියෙනවා. එතකොට මේ 8ක් පොලිය ගෙවුවම මෙන්න පොලිය ගෙවීම දානවා. මේ දිනේ ගෙවු පොලිය. ගෙවු පොලිය පුතේ 8යි. ගෙවු පොලිය 8 දැම්මා. හරිද? ආය ප්‍රශ්නයක් තියෙනවා. මොකද ප්‍රශ්නේ? මේ ගානේ වර්ෂයේ මුල හෝ අග උපචිත පොලි නැහැ. ඒතර මුලයි අගයි උපචිත පොලිය නැහැයි කියන එකේ අදහස පුතේ අපේ වාර්ෂික පොලියක් 8ම තමයි. උපචිත පොලිය තිබ්බොත් තමයි වාර්ෂික පොලියයි ගෙවු පොලිය වෙනස් වෙන්නේ. උපචිත පොලි මුල හෝ අග නැහැයි කියන එකේ අදහස මේ ගෙවපු ගාන තමයි වාර්ෂික පොලිය. ඉතින් වාර්ෂික පොලිය පුතේ අපි දැන් තමත් ලාභයෙන් අඩු කරලා තියෙනවා. ඇයි මං එහෙම කියන්නේ? පුතේ වාර්ෂික පොලිය අපි දාන මූල්‍ය වියදම් යටතේ. ඒතර මේ බදු පෙර ශුද්ධ ලාභය හොයනකොට මූල්‍ය වියදම අඩු කරනවා. ඔය මූල්‍ය වියදම දැන් තමත් අඩු වෙලා තියෙන්නේ. එහෙනම් ණය පොලිය 8 අඩු වෙලා තියෙන්නේ. ඉතින් 1250 ගණිතේ එක පාරක් අඩු කරා. මම තව පාරක් අඩු කරත් මොකද වෙන්නේ? එකම අගය දෙපාරක් අඩු කරා වෙනවා. අන්න ඒක නිසා පුතේ අපි මේකට කියන ක්‍රියාකාරකම වැරදි. ඇයි? මේ මෙහෙයුම් වලින් ජනනය වූ මුදල් ප්‍රවාහයෙන් තමයි අඩු වෙන්න ඕන මෙතන. හැබැයි අඩු කරේ ස්ථානය නේද? ආදායම් බදු පෙර ශුද්ධ ලාභ නිසා පුතේ ගැලපුම් වලට මෙයාට මොකද කරන්නේ? එකතු කරනවා මොකක් කියලාද? වාර්ෂික ණය පොලිය ගන්නකොට වාර්ෂික ණය පොලිය කියලා මේ යට මෙතනට එකතු වෙනවා. හරිද? එහෙනම් වාර්ෂික ණය පොලිය උදේ මෙතන අපි එකතු කරමු. හරි ඊළඟට වෙනත් සමාගම් වල කොටස් මිලදී ගැනීම සඳහා ගෙවමුද? කීයද උදේ? 1000යි.
तर विनात समागम का कोटास मिल दीगा तो पुनः क्रियाकार कमा देग एक उदय मागे मुकाद आयोजन क्रियाकार कमा मिन दानवा विनात समागम मल कोटास मिल दीगे नीम ये तो ना मुकुदे नी विनात समागम उदय कोटास मिल दीगा तमा अपे आते ती ना साली तमाई अपे आठ मुदलिंगे वान तिंगे वनो पड़ा मुदे मागे उदय मुकुदे नी आडू देनवा एक मुकाद आयोजन क्रियाकार ඒ නිකුත් කරපු කොටස් වලට ගෙවන ප්‍රතිලාභය පුතේ ගෙවුලාභාංශත් මූල්‍ය ක්‍රියාකාරකමක් වෙනවා හරිද එහෙනම් කොටස් නිකුත් කිරීම මූල්‍ය ක්‍රියාකාරකම ඒ නිකුත් කරපු කොටස් මත ගෙවන ප්‍රතිලාභය පුතේ ගෙවුලාභාංශත් මූල්‍ය ක්‍රියාකාරකම ලදලාභාංශ කිනව 80 දැන් ලදලාභාංශ 80 පුතේ අපි දානවා ආයෝජන ක්‍රියාකාරකම ලද लाभांश ओया मंगे आए से ऐ लदलाभांश आयोजनों लदलाभांश आयोजनों को दे विना समागम का कोटास पिलदी गया नहीं मा आयोजन किया कार्यक्रम तो विना समागम का कोटास गत्ता मा एक कोटास वाले ले विना प्रतिलाभ ये तमाई मटल लदलाभांश एक अत्यायोजन अर्थ हरे मंगवाड़ क्यों हुआ मैं लदलाभांश बुते मगे विना तादाय මගේ වෙනත් ආදායම ඔය 80 වෙනත් ආදායමක් නම් දැන්ටමත් කායතුල තියෙන්නේ බදු පෙර ශුද්ධ ලාභය තුල තියෙනවා එයි ලද ලාභාංශ 80 වෙනත් ආදායමකට දැම්මා වෙනත් ආදායම් ඉඳාගෙන පුතේ බදු පෙර ශුද්ධ ලාභය එනවා මේ 80 මෙතන එකතු කරාට මෙතනත් එකතු වෙලා තියෙනවා අනු පුතේ ඒක නිසා දැන් දෙකක වාර්තා නිසා පුතේ මම මුලින්ම මෙතනින් 80 අඳුම් කරනවා ලද ලාභාංශ කියලා ලද ලාභාංශ ලද ලාභාංශ පුතේ 80 මෙතනින් අඩු කරා හරිද ලද ලාභාංශ 80 මං අඩු කරා මෙතනින් 80 අඩු කරා මෙතනින් මොකද වෙන්නේ එකතු කරා අන්න ඒවට අපි කියනවා ක්‍රියාකාරකම දැන් මම කියවනේ ගැලපුම් වල කාරණා දෙකයි මුදන් නෝන ගන්න දිනුයි ක්‍රියාකාරකම වැඩියට දක්වලා ලාභාංශෙන්නේ ආයෝජන ක්‍රියාකාරකම් අපි දාලා තියෙන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ එහෙනම් මෙහෙයුම් වලින් අඩු කරලා ආයෝජන වලට එකතු කරා අන්තිමේ 2019 අප්‍රේල් 1 දිනට මුදල් ශීර්ෂය 6000ක් වෙනවා වසරේ මුදල් හා මුදල් සමාන දෑ වසර මුල මුදල් හා මුදල් සමාන දෑ උදේ කීයක් වෙනවද 6000ක් වෙනවා ඔන්න එහෙනම් දේ පැහැදිලිව පියවරෙන් පියවර පැහැදිලි කරමින් මම ඔයත් එක්ක ගාන හැදුවා. හරිද? දැන් පුතේ අපිට තුලණය කරන කොටස තියෙන්නේ. දැන් කොහොමද මේක අපි තුලණය කරන්නේ? පටන් ගන්න මෙහෙයුම් ක්‍රියාකාරකම් වල. මෙතන උදී මෙහෙයුම් ක්‍රියාකාරකම් වල 1250ට මේ 100 එකතු වෙනවා. 1350. 1350 නැහැ පුතේ 300ක් වුණාම 1050. 1050 පුතේ 8ක් එකතු වුණාම 1058යි. 1058න් 80ක් තමයි අඩු වෙන්න ඕන. 8යි 15ක් ගියාම 7යි මෙතන ඉනවා එතකොට 978ක් වෙනවා. හරිද? 8යි 15ක් 8ක් ගියාම 7යි 978ක් වෙනින්න 978 හරිද 978 ඔය 978ට 9ක් කියනවා මුකේ මොකක්ද 4ක පාදන විචලනයේට පෙර මෙහෙයුම් ලාභය 4ක පාදන විචලනයේට පෙර මෙහෙයුම් ලාභය 978 හරිද හරි ඊට පස්සේ මුකේ ඒකට ගලපන්න ඕන ජංගමත්කම් 120 එකතු වෙලා ජංගම වර්ගීන් 15 අඩු වෙනකොට මේ අතර වෙනස 105යි
නමසිය හැත්තකට එකසිය පාත්ක තුනාම ධාතුනින් තුන එකක් ඉතුරුයි හතයි එකයි අටයි ඉද්දාස් අසූ තුනයි තියෙනවා මෙහෙයුම් වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය මෙහෙයුම් වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය ඉද්දාස් අසූ තුනයි एक दस असु तुने मुदे तुम सिय पनास अटा कडू एन नोना तुम सिय पनास अटा कडू एन नोना दातुने कटा दिया मां पाई ये बसे हाते पाद दिया मां देखाई ताए तुना दिया मां हाताई हाथ सिय विसी पाहाग के नवा मुकाब्द मेहेयों वली जानने अपू शुद्ध मुदाल प्रवाहय हात्सिय विसिपात के लोगते में उंगली जानने हु शुद्ध मुदाल प्रवाहय इतने वैडिवार प्रहेगल के बैलेंस करो हुई दिये तो लोगते बाला बोट देख दिया में देविनी तीरो डावे में उंगली जानने हु शुद्ध मुदाल प्रदुते में देविनी तीरो दिए ने में हु आयोजन मूल अंतिम उत्तर टिक ना तुम्हें कोटास कोटास कुते गेन निपा इसरा कर दान आप यूलाई අමිනේ නම් උදේ ගාන මනාව පැහැදිලිව පේන. ආ ඊට පස්සේ නම් උදේ ආයෝජන ක්‍රියාකාරකම්. તો ආයෝජන ක්‍රියාකාරකම් වල උදේ පොටාස් පිළදී ගැනීම රින. වෙනත් සමාගම් වල තද්දවක් පිළදී ගත්තා රින. යන්ත්‍ර වික්ක 1000යි. ලදලා වාංශ අසුතර 2000ක් රින, 1000ක් රින, 1000ක් ගන්න. උතර 3000න් 2000 3000න් दाहक दिया हम दिदाय दिदाय असुवक दिया हम इंदास नामसी विस्साय रीना इंदास नामसी विस्सा के नाम दिया ना आयोजन वली ये दो तो जानने हो निमी ये दो शुद्ध मुदार प्रवाह ये दो लगते दिनी वक्त में लाती है नहीं අපිට ආයෝජන ක්‍රියාකාරකම් වලින් ලැබිච්ච මුදල් වලට වඩා අපි ගෙවපු ගාණ වැඩි. ඒතරු දෙන්නේ 1920 රින. මෙයා 3000 දන ණය ගෙවීම 90යි, ගෙවුලා වංශ 600යි, 3000න් 690ක් ගියානම් අපේ 2310ක්. 2310ක්. හරි. මෙයා දිනවා मूल्य वलीन जननय शुद्ध मुदाल प्रवाह मूल्य वलीन जननय शुद्ध मुदाल प्रवाह हर मैं आ वैडी वेला दी हर इतना पुते मैं आ दाना मैं आ रही ना मैं आ दाना अन्ना मैं तूने एक तू गान नो ना कौन गान हाथ से इसी पाह दाना दिदास तुम से दाए दाना पाए तुम्हाई दाए दास नाम से विस्तार तीनों आरीना अन इक्दास इक्कसिया पहाड़वा के नाम पुत्र हो यार तो नहीं इक्दास इक्कसिया पहाड़वा टक पुत्र हाई राय दुनाना हद्दास इक्कसिया पहाड़वा के नाम वासरा अग मुदाल हा मुदाल समान दे बलन पहली जो गान तीन विधि मूल दिक्कत वेनमती है ना ආයෝජන වෙනම තියෙනවා මූල්‍ය ක්‍රියාකාරකම් වෙනම තියෙනවා ඒ ක්‍රියාකාරකම් තුන එකතු වුණාම වසරේ මුදල් හා මුදල් සමාන දෑවල වැඩිවීම තියෙනවා ඒකට වසර මුල මුදල් හා මුදල් සමාන දෑ එකතු වෙනවා වසර අග මුදල් හා මුදල් සමාන දෑ ලැබෙන පැහැදිලි වැඩි හරිද වෙනා මෙන්න අපි වක්‍ර ක්‍රමයට උදේ පරිණි අභ්‍යාස සාකච්ඡා කරද්දී අභ්‍යාසන් 10 මම දරුවට වෙලාව දෙන්නම් ගාන ලියා ගන්න පැහැදිලිව වැදගත් වෙන්නේ නිවන්දනයේ දිනවත් එක හරියට වගන්ති කියවන්න වටිනාකම් මුදුනා ගන්න කියලා දුමු තියරියත් එක්ක උදේ අදාළ තැන් වල දාගෙන විශේෂමුත් මේම් ක්‍රියාකාරකම් වල ගැලපුම් කාර්ක ප්‍රාග්න චින තමයි වඩා වැදගත් පැහැදිලි වැඩි හරි වෙලාව දෙන්න ලියා ගන්න ඉක්මනින් ලියා ගන්න අරදරු එනම් ප්‍රශ්න අංක 9
ප්‍රශ්නාංක 6 හරි පුතේ. හරිද? ප්‍රශ්නාංක 6 අවසානයි. ඊළඟට අංග ගන්නවා ප්‍රශ්නාංක 7 බලන්න නිබන්ධනය. පහත දැක්වෙන්නේ සීමිත ධනපාල සමාගමේ තොරතුරුයි කියලා පුතේ. වට ආදායම් ප්‍රකාශනයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේක තියෙන වත්කම් සහ වගකීම් විස්තර දීලා දෙනවා පුතේ. ඊට පස්සේ අතරේක කාරණයක් කියලා කියන මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ පිළියෙල කරන්න. ඉතින් ගැටලුව මුදල් ප්‍රවාහ ප්‍රකාශනය අපි පිළියෙල කරන්නේ මොන ක්‍රමයකද? ඍජු ක්‍රමයකද වක්‍ර ක්‍රමයකද? ඉතින් මේ ගානේ පුතේ ආදායම් ප්‍රකාශනය තුලින් අපිට බදු පෙර ශුද්ධලාභය ගන්න පුළුවන්. මූල තත්ත්වයේ වත්කම් සහ වගකීම් තුලින් පුතේ කාරක ප්‍රාග්ධන විචලනයන් ටික ගන්න පුළුවන් නේද? එතකොට ළමයි ඔන්නෝය කියන කරුණු කාරණාත් එක්කද පුතේ අපිට වඩා ලේසි මේ ගාන මොනක හැදුවද? වක්‍ර ක්‍රමයෙන් හැදුවා නම්. එහෙනම් පුතේ ප්‍රශ්නාංක 7 අපි සාකච්ඡා කරනවා වක්‍ර ක්‍රමයේ යටතේ. ඉතින් කලින් වගේම ඔයා ආකෘතිය රූට් කරගන්න ඕන. කොහොමද ඒක තියන්නේ? ගැලපුම් වලට පුතේ අපි රූට් පහක් ඉඳ තියෙනවා. කාරක ප්‍රාග්ධන විචලනයට තව රූට් පහක් ඉඳ තියෙනවා. ආයෝජන ක්‍රියාකාරකම් රූල් 6ක් විතර ඉඳ තියන්න. මූල්‍ය ක්‍රියාකාරකම් රූල් 6ක් විතර ඉඳ තියන්න. ඊට පස්සේ මුදල් හා මුදල් සමාන්තරවල වැඩිවීම. වසර මුල මුදල් හා මුදල් සමාන්තරය. වසර අග මුදල් හා මුදල් සමාන්තරය. ඔන්න ඔය කියන කරුණු කාරණාත් එක තමයි පුතේ අපි ගානට ප්‍රවේශ වෙන්නේ. හරි පුතේ. දැන් මෙන්න වගේ මම ආකෘතිය රූල් කරගෙන මං යනවා ගැලපිල්ලට. ඊව දන්නවා අපි ගාන පටන් ගන්න පුතේ ගැලපිල්ලේ. නේද? බලන්න ගැලපිල්ල මොකක්ද කියන්නේ? වාර්ෂික ෂය ලක්ෂ 10ක් බෙදා හැරීමේ වියදම් තුල ඇතුළත්ය. දැන් බෙදා හැරීමේ වියදම් තුල තමයි ඔයාට ෂය ටික දීලා තියෙන්නේ. නේද? ඒතර ඔය ගාන 10 වෙනි යන පුතේ 1000ක් නේද? එහෙනම් 1000ක් පුතේ දැන් තමත් අපි ලාභයෙන් අඩු කරලා දෙන්නේ. ඉතින් ඔය ලාභයෙන් අඩු කරපු 1000 ආයිත් ලාභෙට එකතු කරනවා මොකක්ද? ෂය. ගන්න පුතේ ෂය 1000යි. ෂය 1000ක් ගන්නකොට ගැලපුම් වලට. ඊළඟට දීපල පිරියත උපකරණ මෙම වසර තුල මිලදීගෙන ඇත. ඒතර දීපල පිරියත උපකරණ මිලදී ගන්න පුතේ අගේ වැඩි වෙලා තියෙනවා. ඒ වැඩි වෙච්ච අගය මොකක්ද? ආයෝජන ක්‍රියාකාරකම් වලට එන්න ඕන. ඊළඟට කියනවා මූල්‍ය වියදම් සමන්විත වන්නේ ණය පොලිය වලින්. ඒතර මූල්‍ය වියදම් සමන්විත වන්නේ ණය පොලිය. බලන්න මූල්‍ය පිරිවැය දින පුතේ 800ක්. මට ඕනා ණය පොලිය වියදම නෙමෙයි. මොකක්ද? ගෙවූ පොලිය. ඉතින් ගෙවූ පොලිය හොයන්න බලන්න මේ ගානේ උපචිත පොලියක් එහෙම තියනවද? අන්න වක්කම් වග කීම් වල ඔයාට දෙනවා පුතේ උපචිත පොලිය මුල 180යි අග 130යි. ඒක අදහස තමයි උපචිත කියනවායි කියන එක අදහස. වසරේ පොලිය වියදමයි ගෙවූ පොලිය වියදමයි කියන දෙකක්. ඉතින් මට ඕන ගෙවූ පොලිය. ඒක නිසා දරුවෝ මං රූල් කරනවා මොකක්ද? පෙරවැඩ යටත මෙන්න මෙන්න පෙරවැඩ පොලී ගිනුමක් මෙන්න මගේ පොලී ගිනුම. අතර පොලී ගිනුමේ පුතේ මම දාගන්නවා මුල උපචිත ඊගේ 180යි අග තියනවා පුතේ කීයද? 130යි. අග 130යි. හරිද ගන්න? මුල සහ අග පුතේ. එතන මූල්‍ය ක්‍රියාකාරකම් වල තියෙන්නේ පුතේ 800. දැන් ගන්න කිව්වා මූල්‍ය වියදම් සමන්විත වන්නේ ණය පොලිය වලින්. ඒතර පුතේ මූල්‍ය වියදම 800යි. ඒ කියන්නේ ණය පොලිය 800යි. ඉතින් ආදායම් ප්‍රකාශයට වියදම හර වෙනකොට අන්න අදාළ ගිණුමට බැර වෙනවා ලාභ ලාභ කියලා 800. අදාළ ගිණුමට මොකද වෙන්නේ? බැර වෙන්න ඕන 800. හරි නේද? මෙයා බැර කරා පුතේ මොකක් කියලාද? 800 කියලා. හරි. ඊළඟට කියනවා පුතේ බලන්න තොර ගැලපිය ඉතරයි තියෙන්නේ. ඊට පස්සේ පුතේ ඔයාට යන්න පුළුවන් ආදායම් ප්‍රකාශක. ආදායම් ප්‍රකාශනයේ දින දරුවෝ බදු පෙර ලාභය 2000යි. මෙන්න එහෙනම් අපි දාගත්ත බදු පෙර ලාභය. තොර ආදායම් ප්‍රකාශනයේ මට ගන්නුණා පුතේ බදු පෙර ලාභය.
බදු පෙරලාභය තියෙනවා 2000 ගන්න බදු පෙරලාභය 2000 ඊට පස්සේ පුතේ මට ඕනා බදු හැබැයි ඔතන පුතේ තියෙන්නේ බදු වියදම මට ඕනා ගෙව්වාදායම් බදු නේද මෙතන පුතේ තියෙන බදු වියදම පුතේ කීයක් තියෙනවද 500ක් එහෙනම් බලන්න උපචිත බදු තියෙනවද අන්න උපචිත බදු තියෙනවා පුතේ මම යාම එහෙනම් ඉන්න බදු ගිනුමට ඊගේ දාගන්න මෙන්න උපචිත බදු තියෙනවා ඊගේ 250යි පර්ගේ කීයද 150යි දැන් ඉතින් වක්‍ර ප්‍රමේයදී පුතේ මට ගෙවූ බද්ද හොයන්න අනිවාර්යෙන් බදු ගිනුමක් ඕන ඉතින් මේ ගාන අනුව පුතේ බදු වියදම 500යි දැන් බදු වියදම කොහමද අරදී මේ ආදායම් ප්‍රකාශනය හර බදු ගිනුමට බැර මෙයා ලාභ ලාව කියලා පුතේ බදු ගිනුමට බැර වෙනවා කීද වසරේ බදු වියදම 500යි මේ කියන්නේ වසරේ බදු වියදම හරි එහෙනම් පුතේ ආදායම් ප්‍රකාශනේ මට ගන්න ඕන බදු පෙර ශුද්ධ ලාභයේ 2000 ගත්තා ඒක හරි ඊළඟට මූල්‍ය වියදම් වල තිබ්බා ණය පොලී වියදම ඒක ගත්තා ඊළඟ තිබ්බා වසරේ බද්ද ඒක ගත්තා ඔච්චරයි මට ආදායම් ප්‍රකාශනේ මේ ගානේ අවශ්‍ය වෙන්නේ ඊළඟට යනවා තොගය තොගය උදේ බලන්න මුල 200ක් තියෙනවා එතන මුල තියෙන 200 පුතේ අග වෙනකොට 300ක් වෙනවා අන්න තොගය වැඩි වෙලා තොගය 100කින් වැඩි වෙලා ඉතින් මේ තොගය 100කින් වැඩි වෙලා නම් ඒක අපි කාරක ප්‍රාග්ධන විචලනයේ මොකද කරන්නේ අඩු කරනවා ඇයි සම්බන්ධය මොකක්ද ජංගම වක්කම් සහ මුදල් ප්‍රවාහය අතර තියෙන සම්බන්ධය මොකද පුතේ ප්‍රතිලෝම සම්බන්ධය මේ ප්‍රතිලෝම සම්බන්ධය නිසා පුතේ තොග වැඩිවීම 100 මම මොකද කරන්නේ අඩු කරා තොග වැඩිවීම 100 මම මොකද කරේ අඩු කරා ණය ගැතිය 400 ඉන්න ණය ගැතිය පුතේ 300ක් වෙලා ତොර 400 ණය ගැතිය 300ක් වෙලා කියන්නේ ණය ගැතිය 100කින් අඩු වෙලා ණය ගැතිය 100කින් අඩු වෙනවායි කියන්නේ පුතේ අන්න මොකද වෙන්නේ ණය ගැති අඩු වීම 100ක් එකතු වෙනවා සම්බන්ධය මොකක්ද ප්‍රතිලෝමේ ඔයා ලියන එකේ සම්බන්ධය පේන්න ඕන තොගේ වැඩි වෙලා නම් මෙතන අඩු වෙන්න ඕන ණය ගැති අඩු වෙලා නම් මෙතන වැඩි වෙන්න ඕන ප්‍රතිලෝම සම්බන්ධය නියෝජනය වෙන්න ඕන ඊළඟට ණය හිමියා 500 පුතේ 800 වෙලා ඉතින් ණය හිමියා වැඩි වෙලා ණය හිමි වැඩි වීම 500 හිටපු ණය හිමියා පුතේ 800ක් වෙලා તો ණය හිමියා වැඩි වෙලා නම් අන්න සම්බන්ධය මොකක්ද අනුලෝමයි ණය හිමියා වැඩි වෙලා නම් ඒ වැඩි වෙච්ච ගාන පුතේ අපි එකතු කරමු දැන් අන්නපා ඇයි වැඩි වෙන්නේ ඇයි අඩු වෙන්නේ මේ කලින් තීරි කුරුසෙක දෙවි කතා කරා ඇයි ණය හිමියා වැඩි වෙන්නේ ණය හිමියා වැඩි වෙන්නේ ඇයි ණයට ගණු පුතේ දැන් තමත් ලාභෙන් අඩු වෙලා තියෙන්නේ ඒක මුදල් නොවන නිසා පුතේ ලාභෙන් එකතු කරන්න තමයි මේ අනුලෝම සම්බන්ධය පාවිච්චි කරන්නේ හරි උපචිත මෙහෙයුම් වියදම් 400 250 වෙලා උපචිත මෙහෙයුම් වියදම අඩු වෙලා පුතේ ඒකේ අදහස උපචිත මෙහෙයුම් වියදම අඩු වෙලා කියන පුතේ මොකද්ද අන්න සම්බන්ධය මොකද්ද ප්‍රතිලෝමයි අඩු වෙලා නම් පුතේ මෙතන එකතු කරනවා 150 මෙහෙයුම් වියදම් නේද පුතේ කියන්නේ උපචිත මෙහෙයුම් වියදම් සම් අඩු වෙලා නම් පුතේ මෙන්න උපචිත මෙහෙයුම් වියදම් අඩු වීම හරි අඩු කරා හරි අඩු වෙලා නම් පුතේ අඩු කරා ඊට පස්සේ උපචිත බදු තියනවා ගන්නපා ඇයි අපි බදු ගිනුමක් ගත්තා ඒතර බදු ගිනුම ගත්ත නිසා පුතේ බදු ගිනුම තුලණය කරන්න ඔයා මෙයා 750යි මෙයා 750යි ඒතර මේ 750ෙන් 150ක් ගියාම අන්න ඔයාට එනවා කීයක්ද 600ක් මුදල් ඒතර අපතේ මුදලින් ගෙවලා තියෙන්නේ බද්ද විදියට කීයද 600ක් දැන් වසරේ බද්ද 500ක් වුණාට ගෙවූ බද්ද මුදලා තියෙන්නේ 600ක් වෙනවා හරි તો උපචිත බදුත් හරි උපචිත පොලිය මේ උපචිත පොලියට අපි රූල් කරා පොලී ගිනුම මේ දෙන්නේ තුලනය කරන්නේ නැණ 800යි 180යි 980යි
980 පුතේ 130ක් ගියාම 850ක් වෙනවා. එහෙනම් මුදලින් ඔයා කීයක් ගෙවලා තියෙනවද? 850ක් වෙනවා. දැන් ගෙවු පොලිය 850යි. දැන් මුදියක් මතක් ඉන්න. කලින් ගන්න කතා කරා. ගෙවු පොලිය පුතේ මෙතනින් අඩු කරමු. ඒක හරි. හැබැයි ඔයාට ගාන කිව්වා මූල්‍ය වියදම් වල දාලා තියෙන අය පුළිය. ඉතින් 800 බදු පෙරලාපෙන් අඩු කරලා දෙද්දි ආයිත් පාරක් 850 කිල පුතේ මෙයා අඩු කරොත් එකම ගාන දෙපාරක් අඩු කරાવી. ඒක නිසා අපි මෙතන ඉදිරි කරනවා වාර්ෂික පුලිය 800 අන්න. එහෙනම් මතක තියාගන්න පුලිය ඕනම ගානක පුතේ පුලිය මොකද වෙන්නේ? වාර්ෂික පුලිය එකතු වෙලා ගෙවු පුලිය හොයලා ඒක අපි අඩු කරලා පෙන්නන්න. පැහැදිලිද වැඩි? හරි. ඊට පස්සේ පුතේ ණය කර 1000 දිවිච්ච ණය කර 2000 වෙලා ණය කර වැඩි වෙලා. ඇයි ණය කර වැඩි වෙලා තියෙන්නේ? ණය කර නිකුත් කරා. එහෙනම් ණය කර නිකුතුව 1000යි. ණය කර නිකුතුව 1000යි. ඊළඟට දේපල පිරියත උපකරණ ශුද්ධාගය. ශුද්ධාගය පුතේ ශුද්ධාගය කිනකේ අදහස? මේ ගාණි ශ්‍රය අඩු කරලා තියෙන්නේ. ඒ කියන්නේ ශ්‍රය වෙන් කිරීමේ ගිනුමක් නැහැ. ඔයා දන්නවා වත්කම් ගිනුමෙම ශ්‍රය කපා හරින ක්‍රමයක් තියෙනවා. මොකක්ද? අපි කියන ශ්‍රය කපා හැරීමේ ක්‍රමය. ඒතර වත්කම් ගිනුමටම තමයි ශ්‍රය ටික වැර කරන්නේ. ශ්‍රය වෙන් කිරීමේ ගිනුමක් නැත්නම් අපි වාර්ෂික ශ්‍රය වාර්තා කරන්නේ කොහොමද? ශ්‍රය ගිනුම හර වත්කම් ගිනුම බැර. එහෙනම් මෙන්න මේ සම්බන්ධය හොයන්න මම රූල් කරනවා. දේපල පිරියත උපකරණ ගිනුම මුල 10000ක් තිබ්බයි ගේ අග තියන පුතේ කීයක්ද? 15000ක් පෙවි. දැන් මුලයි අගයි අතර වෙනස එකපාරට ගන්න බැහැ මට. ඇයි? මෙයා දීලා තියෙන්නේ ශුද්ධාගෙන පුතේ. එහෙනම් ශ්‍රය තියනවා 1000ක්. අන්න ශ්‍රය හර වක්කම් ගිනුම වැර මෙතන්ට වැර කරනවා. ශ්‍රය කියලා කීයක්ද පුතේ? 1000යි. ශ්‍රය 1000ක් වැර කරනවා. දැන් මොකද කරන්නේ? මෙයා බැලන්ස් කරනවා. මෙයා 16000යි. 16000යි. 16000යි 10000ක් ගියාම ඔයාට 6000ක් එනවා. එනවා ඇත්තටම මිලදී ගන්න තියෙනවා දේපල පිරියත උපකරණ 6000ක් ආයෝජන ක්‍රියාකාරකම්. දේපල පිරියත උපකරණ මිලදී ගැනීම 6000ක් එනවා. හරි. ඊට පස්සේ මුදල් ගිනවා. මුදල් හා මුදල් සමාන දැන් 4000යි. ඒ වසරේ මුල 4000ක් වෙනවා. අපි යගේක තමයි උත්තේ හොයන්න ඕන. හරි. ඔන්න අපේ පෙර වැඩ ගිනුම් තුනම අපි බැලන්ස් කරා. ඒ උද ශේෂකනා මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේට දැන් උත්තේ ගන්න බැලන්ස් කරන වැඩි තමයි තියෙන්නේ. පොතින්ද පටන් ගන්න. දැනම මෙතනට. 2000යි 1000යි 800 ගුණා උත්තේ 3800. තියෙනවා. කාරක ප්‍රාග්ධන විචලනයට පෙර මේවුම් ලාභය. කාරක ප්‍රාග්ධන විචලනයට පෙර මේවුම් ලාභය. අනුතේ එයාට කාරක ප්‍රාග්ධන විචලනය ගලපන්න ඕන. 100ක් අඩු වුණා 100ක් ඉතුරු වුණා. 100 කැපී යනවා. මෙතන 300යි 150ක් අඩු කරන්නේ කියලා 150ක් තමයි එකතු වෙන්නේ. එතකොට 3800ට 150 තුනා නම් 3950යි. අපි කියනවා මෙහෙයුම් වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය. ତର මෙහෙයුම් වලින් ජනනය වූ මුදල් ප්‍රවාහයෙන් අඩු කරන්න ඕන 850යි 600ක් 1450. ତର 1450ක් අඩු වෙනකොට මුගේ 9 4 ගියාම 5යි 2500ක් වෙනවා. තොර 2500 ගන්න දෙවි දීර්ගොට මොකක්ද මේ උඹලි ධනණය වූ සුද්ධ මුදල් ප්‍රවාහය. අද තොර ආයෝජන ක්‍රියාකාරකම් වලින් යෙදු ආයෝජන ක්‍රියාකාරකම් වලින් යෙදු සුද්ධ මුදල් ප්‍රවාහය මුගේ තියෙන්නේ කීයද? 6000ක් වෙනවා. එයා 6000ක් වෙනවා. මෙයා තියනවා මූල්‍ය වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය 1000යි. දැන් මොකද ඉන්නේ? මෙයා දාන 2500.
මෙයා ඍණ 6000යි. මෙයා ධන 1000යි. බලමු. උතුර 2500යි 1000යි 3500. ධන 3500ක් ධන තියෙදි 6000ක් ඍණ තියෙනවා. ඍණ 2500ක් ඉන්නේ. උතුර වසරේ මුදල් හා මුදල් සමාන දෑවල වැඩිවීම නෙමෙයි. මොකක්ද? අඩුවීම. අඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම කියන පුතේ සල්ලි මේ අවුරුද්දේ ලැබීම් සහ ගෙවීම් අතර වෙනස ඍණාගයක් තියෙනවා. ලැබිච්ච ගානට වඩා අපි ගෙවපු ගාන වැඩි. එහෙනම් 2500ක් වැඩිපුර ගෙවලා ඉතින් මුල ගාන 4000 කිරිත් නිසාපුගේ අන්න වසර අග මුදල් හා මුදල් සමාන දෑ මට කීයක් වෙනවද? 1500ක් වෙනවා. පැහැදිලි වෙයි. හරි. එහෙනම් මුන් අපි වක්‍ර ක්‍රමයට අද ගණන් දෙකක් සාකච්ඡා කරා. උදේ තියරිය විශාල ප්‍රමාණයක් සාකච්ඡා කළා තියරි කරුණු. ඒනි උදේ හොඳින් ඔයා ධාරණය කරගන්න ඕන. උදේ මේක අභ්‍යාසයක් මම ඔයාලට දීලා තිනවා. අභ්‍යාස අංක මේ 7, අභ්‍යාස අංක 8 සහ 9 පුතේ ඔයා නිදි හදන්න. ඒවට පිළිතුරු පුතේ ඊළඟ දවස් පන්තිදී මම ඔයාලට ලබා දෙනවා. තර පළවෙනි සතිය පුතේ කරපු වැඩ කොටසේ පිළිතුරු අද ලබා දුන්නා වගේම අද දවස් පුතේ තව ප්‍රශ්න දෙකක් ඔයාලට තිනවා 8යි 9යි. ඉදිරි හදන්න. ඒ අරුතේ පිළිතුරු ඊළඟ දවසේ පන්තිදී අපි ඔයාලට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා පුතේ. දැන් දින පුතේ ගණන් ටික හදාගෙන යන්නේ ඉතරයි. දැන් ඔයා තේරිය දන්නෝ, ක්‍රමය දන්නෝ, ආකෘති දන්නෝ, රූල් කරන විදිය දන්නෝ, ගාන හදන විදිය, ගාන බැලන්ස් කරන විදිය මේ හැම දෙයක් පුතේ ඔළුවේ තියෙනවා. දැන් ඉතින් තියෙන්නේ ඉතිරි වැඩ කටයුතු අපිට කරගෙන යන්න. හරි පුතේ. හරි. එහෙනම් පුතේ ඉක්මනින් ගාන හදාගන්න වෙලාව මම ඔයාලට දෙන්නම්. හරි. ගාන හදාගමු. හදන ගමන් නෝට් එකත් එක්කල යන්න. උතුර වැඩේ ලේසි. හරි පුතේ. විභාගයේ සාමාන්‍ය අනිවාර්ය ප්‍රශ්නයක් වුවත් සෑම අවුරුද්දකම වගේ පුතේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය පාඩම පේපර් එක ඇතුලේ අන්තර්ගත වෙලා තිනෝ. ඒකත් බෞතරයක් පුතේ මේ ක්‍රමය වක්‍ර ක්‍රමයෙන් තමයි ඔයාලා විභාගෙ බලාපොරොත්තු වෙන්නේ. හරිද? ඉතින් මේ ක්‍රමය දැනගන්නවා කියන පුතේ වඩා ලේසි විභාගෙදි ගාන හොදා ගන්න හේතුව 2019 අවුරුද්ද පුතේ ආවේ ඍජු ක්‍රමයට. ඉතින් මේක පුතේ මාරු කර දෙන්නේ ගිය අවුරුද්දේ ඍජු ක්‍රමයේ දීපු නිසා අපි බලාපොරොත්තු වෙන මේ අවුරුද්දේ වක්‍ර ක්‍රමයේ අභ්‍යාසයක් වාර ලැබෙයි කියලා දී වැඩි හරියක් අපි පුරුදු කරන්න යාව මේ අවුරුද්දේ වක්‍ර ක්‍රමයට තමයි. ඒ සමගින් ලබන දවසේ මේ හා සමාන තවත් පාඩකෙම හමුවෙමු. නම් අදර අවසානයේ පුතේ ඔයාට ඉදිරිදී වැටි හොඳට කරලා ඉල්ලස් පාඩම් කියලා ඇස්සල තියාගන්න. ඉදිරිදී ඔයා කරන්න ඕනේ අභ්‍යාසත් එකේ ඉඳන් 7 වෙනකන් ගරන්ටි එක හදලා හොඳ පුහුණුවක් ලබා ගන්න පුතේ. ඉතින් පුහුණුව තමයි වඩා වැදගත් ඉන්නේ විභාගය සඳහා. පුහුණුව සමග තේරි කරුණු හොඳින් බලා ගන්න පුතේ. එහෙනම් අදට පාඩම අවසන්යි. උසර්ණයි, ජීසුයිටයි අපි ලබන සතියේ ආමෙන් පුතේ.